ආයුබෝවන් දිනපතා විකාශය වන ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ පුවත් විකාශය සුසන්දේශ ප්‍රධාන පුවත් විකාශය සමගින් අද ඔබ හමුවන මම සදහි පනිත්සර ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත බෙල්ලන්විල රාජ මහ විහාරස්ථ අභිනව බෝධි ප්‍රාකාරය ශාසනයට පූජා කෙරෙයි නිශංකමල්ලපුර ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ අභිනව චෛත්‍ය සදහැවතුන්ගේ වන්දනාවට නිරාවරණය කළ පින්කම කලු කුහරයේ සේආරුව බෙල්ලන්විල රාජ මහ විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ රන්මිට සහිත බෝධි ප්‍රාකාරය ශාසනයට පූජා කිරීම ඊයේ සිදු කෙරුණා. ඒ පූජනීය සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් බෙල්ලන්විල රාජ මහ විහාරාධිපති ආචාර්ය පූජ්‍යපාද බෙල්ලන්විල ධම්මරත්න නායක ස්වාමින්වන් වහන්සේගේ අනුශාසනය මතයි අභිනව රන්මිට සහිත බෝධි ප්‍රාකාරය ඉදි කර ඇත්තේ. කොට්ටේ ශ්‍රී කල්යාණි සාමක් විධර්ම මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්තේපානේ ධම්මාලංකාර මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පුණ්‍යෝත්සවය පැවැත්ුණා. බෝධි ප්‍රාකාරයේ විවෘත කරමින් ශාසනයට පූජා කළේ මහානා හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ සංඝරත්නය විසින්. උත්සව සභාවේ කටයුතු ආරම්භ කෙරුණේ අනතුරුවයි. ශ්‍රී ලංකා රාමාඤ්ඤ මහානිකායේ අනුනායක අතිපූජ්‍ය මාතලේ ධම්මකුසල සහ කොට්ටේ ශ්‍රී කල්යාණි සාමක් විධර්ම මහා සංඝ සභාවේ අනුනායක අතිපූජ්‍ය කොටපිටියේ රාහුල යන අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලාද පුණ්‍යෝත්සවය සඳහා වැඩම කළා. පොළොන්නරුව ගල්තඹරාව නිශංකමල්ලපුර ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ චෛත්‍ය සදහැවතුන්ගේ වන්දනාව උදෙසා නිරාවරණය කිරීම අද සිදු කෙරුණා. ඒ අමරපුර මහානිකායේ ශ්‍රී කල්යාණි වංශ පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය නින්දානේ වජිරඥාන අනුනායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ වැඩම කර සිටි සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් ශ්‍රී විජයාරාම විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍යපාද කොබේතුඩුවේ විජිත නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අනුශාසනය මත පරිත්‍යාග ශ්‍රීලින්ගේ ආධාර උපකාර සහිතව අභිනව චෛත්‍ය ඉදි කර ඇති අතර ඊට සමගාමීව අභිනව ධර්මශාලාවක් සහ ධාතු මන්දිරයක්ද විහාර භූමියේ ඉදි කර තිබෙනවා. පූජනීය සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් කොත නිරාවරණය කොට අභිනව චෛත්‍ය සදහැවතුන්ගේ වන්දනාව උදෙසා නිරාවරණය කෙරුණා. වැඩම කර වූ ධාතුන් වහන්සේලා අභිනව ධාතු මන්දිරයේ තැන්පත් කොට සදහැවතුන්ගේ වන්දනාව උදෙසා නිරාවරණය කෙරුණේ අනතුරුවයි. අභිනව විහාරාංග ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ 15 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ රණවිරුවන්ගේ ශ්‍රමදායකත්වය ලබා දී තිබුණා. හේල්ලොය පුරාණ විහාරස්ථානයේදී හෙට සිට තෙදෙනක් පුරා සර්වඥ ධාතු ප්‍රදර්ශන පින්කමක් සංවිධානය කර තිබෙනවා. පින්කම 16 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. බණ්ඩාරවෙල හීල්ලොය පුරාණ විහාරස්ථානය වසර 150ක් 200ක ඉතිහාසයක් තියෙන පෞරාණික විහාරස්ථානයක්. සියම් මහනිකායේ මල්වතුස්ගිරි උබේ විහාරස්ථානයේම උපසම්පදා ගෞරවනීය මහා සංඝරත්නය පොහොය විනය කර්මයන් සිදු කරන්නට පැමිණෙන ඉපැරණි පොහොයගේ පිහිටලා තියෙන්නේ අපේ හීල්ලොය විහාරස්ථානයේ.
ඉතින් අපි මේ වසරේ අපේ විහාරස්ථානයේ මේ සුගන්ධ කුටිය තුල වැඩ සිටින බුද්ධ ප්‍රමුඛ මහරහතන් වහන්සේලා දසනමකගේ අති උතුම් ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය කිරීමේ පින්කමක් මැයි මාසේ 14 15 16 කියන දවස් තුනේම උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා මේ සුගන්ධ කුටිය තුලම සිද්ධ කෙරෙනා වගේම ඒ දින තුනේම දහවල ව්‍යංජන දෙතිසක සම්බුද්ධ පූජාවන් පවත්වලා සවස අෂ්ටපාන ගිලම්පස පූජාවන් ආදී පවත්වලා ඒ පින්කම සිද්ධ කරනවා. ඉතින් අපට වසර දෙකක් පමණ මේ වෙසක් පින්කම සාර්ථකව සිද්ධ කර ගන්නට නොහැකි වුණා. පසුගිය කාලයේ පැවති ඒ වසංගත රෝග පීඩා තත්ත්වය මත ඒ නිසා මේ වසරේ අපි ධාතුන් වහන්සේලා ප්‍රථම වතාවට ප්‍රදර්ශනය කිරීමේ ඒ පින්කම සිද්ධ කරන්නේ මේ උතුම් ධාතුන් වහන්සේලා සියසින් දැක බලාගෙන වන්දනාමාන කරගන්නට ඔබ හැම දිනාටම මැයි මාසේ 14 15 16 කියන දවස් තුනේම ඉඩ සලස්වලා තියෙනවා. ඉතින් ඒ පින්කමට සම්බන්ධ වෙලා බුද්ධ ප්‍රමුඛ මහරහතන් වහන්සේලා ගේ ධාතුන් වහන්සේලා සියසින් දැක බලාගෙන වන්දනාමාන කරගෙන බොහෝ කුසල්ලත් කරගන්නට ඔබ හැම දෙනාටම අපි මේ පින්කමට සම්බන්ධ වෙන හැටියට ආරාධනා කරනවා. රටේ අභිවෘද්ධිය උදෙසා ඔබ වෙත කෙනියන යායුතුමග විශේෂාංගයේ දැන් යායුතුමග ලක්මවගේ අභිවෘද්ධිය උදෙසා අපි සියලු දෙනාම දන්නවා මේ වන විට ලංකාවට තියෙන ප්‍රධානම ගැටලුව තමයි අපේ විදේශ සංචිත ඉතාමත් පහළ මට්ටමකට පැමිණ තිබීම. ඇත්තටම අපි කිව්වොත් එහෙම විදේශ සංචිත නොමැති වීම කියන එක. එහෙමනම් මේ විදේශ සංචිත ලංකාවේ වර්ධනය කර ගැනීම සඳහා විදේශ විනිමය ඉපැයීම අපි වර්ධනය කර ගන්න ඕනේ. ඒතර විදේශ විනිමය ඉපැයීම ලංකාවට ලැබෙන ප්‍රධාන මාර්ගයක් තමයි සංචාරක කර්මාන්තය. ඊට අමතරව අපි ගත්තොත් එහෙම විදේශ ශ්‍රමිකයන් ලංකාවට එවන ප්‍රේෂණ. ඊට අමතරව තමයි අපි ගත්තොත් එහෙම අපේ නිෂ්පාදන ආශ්‍රයෙන් අපිට ලැබෙන ඇඟලුම් අපනයනය, තී, රබර් ඒ වගේම සේවා අපනයනය යටතේ අපි ගත්තොත් එහෙම තොරතුරු දාකින එහෙම නැත්නම් IT සර්විසස් කියන එක. ඒත් මේ දේවල් වර්ධනය කරගන්න අපිට මොකද කරන්න පුළුවන්? මං හිතන්නේ සමාජය තුළ ජීවත් වෙන ඔබට මේ වෙලාවේ කරන්න පුළුවන් දේ තමයි මේ සමාජයේ සාමකාමී වටපිටාවක් ඇති කරලා හැකිතාක් ඉක්මනට ලංකාවේ සංචාරක කර්මාන්තය වර්ධනය කරගන්න ඒ සඳහා දායකත්වය ලබා දෙන එක. මොකද අපි දන්නවා සංචාර කර්මාන්තය හරහා රට තුළ ජීවත් වන විශාල පිරිසක් ඉන්නවා. හෝටල් පමණක් නෙමෙයි එහා බැඳිච්ච කර්මාන්තවල නියැලෙන විශාල පිරිසක් ඉන්නවා. මේ වන විට ඔවුන්ට ආදායම් අහිමි වෙලා තියෙනවා. එහෙමනම් අපි ප්‍රධාන වශයෙන් මේ අවස්ථාවේදී කරන්න ඕනේ මේ සාමකාමී බව රට තුළ ඇති කරලා රට තුළට පැමිණෙන සංචාරකයන් සඳහා ඇතිවෙන්න තියෙන බාධා ඉවත් කරලා හැකිතාක් ඉක්මනට අපේ සංචාර කර්මාන්තය ප්‍රවර්ධනය කර ගැනීම. රජයේ පැත්තේ මේ සඳහා විය යුතු දේවල් තිබෙනවා. නමුත් මම හිතන්නේ ජනතා විද්‍යට ඔබ අප කළ යුතු දේ තමයි ඒ සඳහා අවශ්‍ය වටපිටාව සකස් කිරීම. යා යුතු මග ලක්මවගේ අභිවෘද්ධිය උදෙසා රටේ පවතින වර්තමාන තත්ත්වය හමුවේ බෞද්ධයා ගුවන්විදුලි 11 වන සංවත්සරය වෙනුවෙන් නැගෙනහිර කොළඹ බෝලික රෝහලේ පැවැත්වීමට නියමිතව තිබූ වැඩසටහන සහ වෙසක්පුර පසළොස්වක පොහෝ දිනය වෙනුවෙන් සංවිධානය කර තිබූ ශ්‍රී සම්බෝධි සදහැගේ ශික්ෂා වැඩසටහන දින නීමයකින් තොරව කල්ගී බව සදහැවත් ප්‍රේක්ෂක ජනතාවට කාරුණිකව දන්වා සිටිනවා. උතුම් වෙසක් මංගල්‍ය වෙනුවෙන් සහ බෞද්ධයා ගුවන්විදුලියේ 11 වන වර්ෂ පූර්ණය නිමිති කරගෙන නැගෙනහිර කොළඹ මූලික රෝහලේ සංවිධාන කොට තිබූ ප්‍රජා සත්කාරක වැඩසටහන ලේ දන් දීම ඇස් සහ ශරීර පටක දන් දීමේ පින්කම් සමුදාය රටෙහි පවතින තත්ත්වය හමුවේ කල් දමා ඇත. ඒ අනුව මැයි මස 15 වනදා පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී සම්බෝධි සදහැගේ ශිෂ්‍යා වැඩසටහනද කල් දමා ඇත. එනමුත් සුවහසක් බෞද්ධයන්ගේ ආධ්‍යාත්මික සුවය උදෙසා එදින විකාශය කෙරෙන ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, බුද්ධ පූජා, භාවනා ආදී සජීවී වැඩසටහන් පෙළගැස්ම බෞද්ධයා මාධ්‍ය ජාලය හරහා සුපුරුදු පරිදි විකාශනය කෙරේ.
श्री संभूदे विहारस्थ इंग्री सिद्धाम पासले सिसु दरदरियन सदा हेट पेरवरु हतायते हैं सिट पेरवरु एकुलहायते हैं दक्वा सील समाधान वेनस्ताहना पे वैतनवा श्री संभूदे महा विहाराधिपति बौद्धिहा बात चाले कुरुसभापति पूजनीय बोरनंदे वज्रज्ञान राहिमियानगे अनुशासकत्वेन सील समाधान वेनस्ताहन पे वैतन अतर धर्मदेशना භාවනා වැඩසටහන් ආදියද මෙහිදී සිසු දරදරියන් සඳහා පැවැත්වීමට නියමිතයි. සෞරක්‍රා මණ්ඩලයට අයත් ශිරපතේ මැද්දේ පිහිටි දෙවන්ත කළු කුහරයක සේයාරුව ලබා ගැනීමට ජාත්‍යන්තර අභ්‍යකාශ පරීක්ෂකින් පිරිසකට හැකියාව තිබෙනවා. ඒ පොතත් සමගින් දැන් අවධානය වෙදෙස් පුවත් වෙත. සෞරක්‍රහ මණ්ඩලයේ අයත් ශීරපතේ මැත්තේ පිහිටි දෙවන්ත කළු කුහරයක සේයාරුව ලබා ගැනීමට ජාත්‍යන්තර අභ්‍යවකාශ විද්‍යාඥයන් පිරිසකට හැකි වී තිබෙනවා. මේ පිළිබඳව එක්සත් ජනපදයේ ජාතික විද්‍යා පදනම මාධ්‍ය හමුවක් කැඳවා ඊයේ නිවේදනය කර තිබුණා. මෙම සොයා ගැනීම සිදු කර ඇත්තේ ඉවෙන්ට් හොරයිසන් දුරීක්ෂය භාවිතයෙන්. සැගිටාරියස් එලෙස හැඳින්වෙන මෙම කළු කුහරය සූර්යයාමෙන් මිලියන 4 ගුණයකින් යුක්ත වන අතර ආලෝක වර්ෂ 26000ක දුරින් පිහිටා ඇති බව සඳහන්. කළු කුහරයක් යනු ආලෝකයට පවා මගහැරිය නොහැකි තරමේ ගුරුත්වයකින් යුත් කලාපයක්. මේ හේතුවෙන් විද්‍යාඥයන් පවසන්නේ කළු කුහරයක සේයාරු ලබා ගැනීම අතිශය අසීරු කටයුත්තක් බවයි. එත්සමගින් අදර නියමිත සුසන්දේශ ප්‍රධාන පෝත්විකාශය මෙන්නිමාවට පත් වෙනවා. YouTube සහ සුසන්දේශ Facebook පිටුවසේ දිනපතා විකාශය වන අපගේ ප්‍රධාන පෝත්විකාශයත් සමගින් ඔබට එක්විය හැකි. ඔබ සමට සුබ දහයි රාත්‍රියක්. සම්මා සම්බුදු සරණයි.